අපේ ගමේ ගොඩේ කතාවක් තියෙනවා, කාගේ කාගේ කිල්ලෝටවලත් කුණු ඩිංග ඩිංග තියෙනවා කියන්නේ. මගේ කිල්ලෝටෙත් තියෙනවා. මේ ඉන්න හැම දෙනාගේම කිල්ලෝටවලත් කුණු තියෙනවා. මේ ලයිට් එක නිසා මට පේන්නේ නැහැ මේ ඉස්සරහාය. ඒකට හඳ ඇහෙනවානේ. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තිස්සේ අපට ධර්මය දේශනා කළේ අපිව සකස් කරන්න. සුද්ධෝදන රජුව කියලා කියන්නේ තාත්තා. තාත්තට බණ දේශනා කළේ තාත්තා හදාගන්න. පුතා රාහුල පොඩි හාමුදුරුව. සුද්ධෝදන රජුවන්ගේ කිල්ලෝටේ තුණු තිබිලා තියෙනවා. රාහුල පුංචි හාමුදුරුවන්ගේ කිල්ලෝටේ තුණු තිබිලා තියෙනවා. මේ හුණු කියන්නේ මොනවද? අපේ තියෙන අඩුපාඩුකම්. රහත් වෙනතුරු අපේ තියෙන අඩුපාඩුකම්. ඒවා සකස් කරගන්න තමයි මේ දේශනාවන් මේ දහම් පාසල් සේරම කරන්නේ. දැන් ජානක වික්‍රමසිංහ මහත්මයා කියන මේ ගීත දිහා බැලුවම උනත් අපිට පේනවා සමාජයේ තියෙන අඩුපාඩුකම් සකස් කරගන්න තමයි මේවා කියන්නේ. එහෙමනම් එතුමා පිළිබඳව මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. එතුමා හොඳ සංනිවේදකයෙක් පිළිබඳව සංනිවේදකයෙක් කියන බව සඳහන් වුණා. අස්සජි හාමුදුරුවොත් මට ඒ බව කිව්වා. මම උදේ අපේ හිතවත් හාමුදුරු කෙනෙකුගෙන් ඇහුවා. මේ කොටිකාගොඩ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් අපේ පන්සලට එහා පන්සලට මෙන්න මේ වගේ කෙනෙක් එනවයි කොහොමද මේ මහත්ය ගැන කියලා. ඉතින් ගුව බොහොම හොඳයි කිව්වා. එකක් කිව්වා, ඒක මෙතන කියන්න හොඳද නැද්ද මන් දන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ කිව්වා සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙවිය කියලා. ඒක තමයි මිනිස්කම කියලා කියන්නේ. අපි කාටත් සල්ලි ඕන. සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් සල්ලි පස්සේ දුවන කෙනෙක් නෙවිය කියලා කිව්වා. ඒ නිසා අපිත් හදන්නේ එබඳු පිරිසක් හදන්න. අපේ නායක හාමුදුරුව අපවත් වෙලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඒ නායක හාමුදුරුවෝ මට කියලා තියෙන්නේ සුගතසාර සල්ලිම නෙවෙයි ජීවිතේ. මමත් මේ දහම් පාසලේ ඔබ වගේ කුඩා කාලේ ඉගෙනගත්ත දරුවේ. ඒ නිසා අපිව මේ தත්ත්වයට සකස් කරන්නට මේ දහම් පාසල ලොකු සේවාවක් කරලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් සකස් වෙන්න බලමු. මේ පොඩි ළමයි සකස් වුණොත් බොහෝම වටිනවා. සකස් වුණේ නැත්නම් අපේ වටිනකමක් නැහැ. මේකෙදි ඉස්සෙල්ලම සකස් වෙන්න ඕන අසජාමුදුරුවනේ අපේ අම්මලා තාත්තලා. පෞගී දවසක ගෑනු ළමෙක් ටෙලිෆෝන් එකෙන් මාත් එක්ක විනාඩි 15ක් විතර කතා කළා. සමා වෙන්න හාමුදුරුවනේ කියලා 15 වතාවක් විතර කිව්වා. මං කිව්වා නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ, ඔයගේ හිතේ තියෙන දේවල් කියන්නේ කියලා. මේ ළමයා කියනවා අනේ හාමුදුරුවනේ මම පුහුණුවක් ලබනවා. මේ පුහුණුව අවසානයේ ඒ උත්සවයට අපේ අම්මයි තාත්තයි ඇවිල්ලා එක ළඟින් වාඩි වෙලා ඉන්න ඕන. ඉතින් අපේ අම්මයි තාත්තයි එක ළඟින් වාඩි වෙන්න කැමති නැහැනේ හාමුදුරුවනේ. මේක කොහොම හරි කියලා හදලා දෙන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. සුදම් මහඳුරෝ ටෙලිෆෝන් එකෙන් පැයක් කතා කරලා එන ඕනත් එක්ක
ඒ නෝන අන්තිමට කියනවා, ඔය අසත් පුරුෂයා ළඟ මට වාඩි වෙන්න කියන්න එපා. මං ඉතින් ඒ ළමයාට කතා කරලා කිව්වා, අනේ දරුවෝ මොකද්ද කරන්නේ? මං පැයක් ඔය ළමයාගේ අම්මත් එක්ක කතා කළා. නමුත් වැඩේ හරි ගියේ නැහැ. අසජි හාමුදුරුවනේ, ඒ පාර ඒ ළමයා කියපු කතාව ඇහුවාම පොළොව පලාගෙන යන්න හිතෙනවා. ඒ ළමයා කියනවා, හාමුදුරුවනේ මේ පුහුණුවේ ඉන්නවා මගේ හොඳම යාළුවා, ගෑනු ළමයි. එයාගේ අම්මා තාත්තත් එහෙමයි. මේ දෙන්න මාරු කොරලවත් වාඩි කරන්න බැරිද කියලා බලන්න. කොයි තරම් අහිංසක ඉල්ලීමක්ද. ඒ නිසා අපි කාගේ කාගෙත් කිල්ලෝටවල හුමු තියෙන්න පුළුවන්. ඒ වුණාට ඔය වගේ වෙලාවකවත් ඒ සමගිය බොරුවට හරි පෙන්නලා ඒ දරුවන්ගේ හිත සකස් කරන්නට අපට පුළුවන්කම තියෙනවා. ඔයත් කොහේවත් ගිහිල්ලා මේක කියන්න එපා. මං කිව්වයි කියලා මට විසුමක් නැති වෙයි. මාතර උසාවියලු වැඩිපුරම දික්කසාද නඩු තියෙන්නේ. කොහොමද වැඩි? එතකොට වැඩිපුරම හුණු තියෙන කිල්ලෝට තියෙන්නේ මාතර. ඒක නිසා මොන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්නවලදී අසමගිකම් ඇති කරගන්න එපා. බොහොම සමගියෙන් වැඩ කරන්න. ඒක තමයි අම්මල තාත්තලා සකස් වෙනවයි කියලා කියන්නේ. විවාහ වෙච්ච දවසේ ගත්ත පින්තූරේ දැන් මතක් කරගන්න පුළුවන් නේද? ඔය එක එක පින්තූර ගන්නවා. දැන් පින්තූර පොත ලක්ෂ 3යි 4යි. ඒ වොන නෑ. අර තනි පින්තූරේ හොඳයි. දවසක් කොළඹ යනකොට අර අර මෙතන ගොඩගම පින්තූර ගන්නවා. ඒ වනමාල නෝන තනි කකුලෙන් නෙවෙයි. මං හිතුව දැන් නැතුවට දැන් වැටේ කියලා. එහෙම පින්තූර ඕන නෑ. අන්නර පින්තූරේ තමයි වටින්නේ. ඒ පින්තූරේ දෙන්නෙක් ඉන්නවා. පින්තූරේ විතරයි දෙන්නෙක් වෙන්න ඕන. අදහස් අතින් ක්‍රියාකාරකම් අතින් දෙන්නම එක්කෙනෙක් වෙන්න ඕන. අපේ විශාරද ජානක වික්‍රමසිංහ මහත්මයා ඒ මෙතනියත් ඒ වගේ දෙන්නෙක් කියන බව අපට මෙතෙන්දී තේරුණා. එහෙම ජීවිත බොහොම වටින ජීවිත. ඒ නිසා අපි කවුරු සකස් වෙන්නේ? දෙමව්පියෝ දිහා බලලා තමයි දරුවෝ සකස් වෙන්නේ. අසජි හාමුදුරනේ, මම දවසක් ගියා ගෙදරකට. ඒ නෝනා මම හිතන්නේ ගෙදර දිවිච්ච හොඳම පීසි ඌට්ටක, හොඳම ට්‍රේ එක මට ගිලම්පසේ එක ගෙනල්ලා දෑතින් දුන්නා. මං දැන් වළඳනවා. මහත්තයා කුංචි පුටුවක් තියාගෙන මාත් එක්ක කතාව විනාඩි 5කින් විතර තව තේ එකක් හදාගෙන ඇවිල්ලා තනියති. කවදාවත් එහෙම කරන්න එපා. මෙතන ඉන්නව නම් එහෙම තනියති මහත්තයාට මොනව හරි යමක් දෙනව නම් දෙන අය අදම වෙනස් වෙන්න ඕන. හෙට උදේට මට එනවා ටෙලිෆෝන් කෝල් එකක්. කොහෙන්ද මහත්තයෝ කතා කරන්නේ? මොක මහත්තයෝ? ආන්දරු අරියාරාමේ දම්පාසල් උසේට වැඩියේ. ඔව්. අනේ මට එන්න බැරි වුණා. අපේ නෝනා නම් ආවා. මට පුදුමේ කියන්නේ අද උදේ පාන්දර තේ එක අරගෙන ඇවිල්ලා දෑතින් දුන්නනේ. එහෙම වුණොත් හෙට උදේට මම ඉන්සියුලින් විඳින්නේ නැත. ඇයි? සීනි අඩු වෙනවා. ඒ විදිහට අපි කවුරු සකස් වෙන්න ඕන? ඔබ සකස් වුණොත් තමයි ඔබේ දරුවෝ සකස් වෙන්නේ. ඔබ සමගියෙන් සමාදානයෙන් හිටියොත් තමයි ඔබේ දරුවෝ සමගියෙන් සමාදානයෙන් ඉන්නේ. අන්න ඒ නිසා අපි කාගේ ජීවිතවල අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, ඒව තමයි මේ හුණු කියලා කිව්වේ. ඒ හුණු අඩු කරගන්න තමයි
මේ දහම් පාසල පවත්වන්න. අස්සජී හාමුදුරුවෝ විශාල කැපවීමක් කරනවා. මේ ආචාර මණ්ඩලය විශාල කැපවීමක් කරනවා. මේ දරුවන්ගේ දෙමව්පියෝ විශාල කැපවීමක් කරනවා. ඒ කැපවීමේ ප්‍රතිඵලය තමයි අනාගතයේහි මේ ගමට වැඩදායක දරු පිරිසක් බිහිවීම. එදාට ඔබ අප හැම දිනාටම සතුටු වෙන්නට පුළුවන්. එබඳු දිනයක් වැඩිකල් නොගොස්ම බිහි වේවා, ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මූලාසනේ කතාව මෙන්නවා කරමි.